மச்சான், மச்சான், நம்ம மேட கீழா நம்ம முகத்தை விளாத்தின் தம்ம எண்ணது என்ன தீனா பொக்கம் விளாத்தின்பா நீ நீ மட்டும் உங்க அண்டரதே மேல தேரே நேபா கீழ மங்களா கெளிங் கீவாங்க கேள என்ன புள்ள உங்க பெரியவனே கேள விளாத்தின்பா ஏய் ஹோட்டல்ல சீல் தியலோ ஹோட்டல்ல சீல் தியலா நான் அப்ப மெத்தன இன்ன பேனே பா கோங்க கதா கேன்னே வத்தோட சஞ்ஞாபனே நெத்த அரி 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 මට තේරෙනවා මෙතන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් උඹට වෙලා තියෙනවා කියලා. ඒවට මචං උඹ කියන එක මට හරියට කනෙක්ට් වෙන්නේ නැහැ. ඔතේ ගාවගේ මට කියපන්කො මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දිලුපර ගෙදරින් එළියට බයින දෙන්නේ නැබ. හේ එක මාරයට අන්නේවා. ඒකෙල්ලෝ ගෙදර හිර කරලා. එහෙම කොහොමද වෙන්නේ? එහෙම කොහොමද වෙන්නේ කියන්නේ බං ඒක දැන් කොහොම හරි වෙලා ඒක තමයි වෙලා තියෙන්නේ දැන්. දැන් උඹ කොහොමද හරියටම කියන්නේ? ඒක ආදරය කරන උන්ට තේරෙනවා. බාල නැද්ද නිකන් වත් මේ ටෙලිපති කියලා. आए मत दमुवाद कराने अन्ने कराना था ने कराना था ने मां दिलू पला के किधर टे आना बेरा दिलू पला के किधर है तो मरे आने तीन बे आडू मेरा अंगर मटो में उम्मीद किए नहीं थे रोहित संजय आपने तो मुकद्दे रहते हैं ना बुलवा मचा ये उन आडू मुझे कराने आना ये साता भाग रहे हैं ना तेरे बो वो मत एम किए දැන් ඔබ හිතනවා දුඹ දිලුපා බලන්න ගෙදරට ගියාම සුරේන් අපතේ නිකන් ඉඳී කියලා. ඌ ආයෙත් දැනගන්නවා උඹේ දිලුපාගේ එෆෑ එක පටන් අරන් කියලා. ඉතින් ඉතින් ඌ දැනගන්න ඕන ඌට රිදෙන්න ඕන. උට රිදෙන බගුල නෑ බං. ඕකෙන් වෙන්නේ දිලුපාට ගෙදර ඉන්නවත් නැති වෙන එක. ඒ වෙයිද බං? ඔව් ඔව්. සුරේන් කියන්නේ මහා එපා කරපු එකේ. කෙල්ල කෙලින්ම ආවයි සයිබීරියාවට. බඩයි කියලා බලන්නවත් හම්බෙන්නේ නැහැ මචං. මට ඔකගේ කන පුරවල දෙකක් දෙන්න ඉතයි. මේ රංගන. උඹ හදන්නේ මචං උඹට ওই දිලුපයෙන් හම්බෙලා තියෙන ලකුණු ටික නැති කරගන්න. දැන්. ඇයි එහෙම වෙන්නේ? උඹට මතකද දිලුපා කලින් මේ ආපු වෙලාවේ සුරෙන් මේකව ගෙනියන්න මේ ආවනේ. හරිද? එතකොට බන්ටිගේ බන්ටියාගේ කොල්ලෝ සෙට් අපිට නන්න පොල්ලෙන්න නෙළුවා. යන්නේ ඔය පරණ මගුල් මතක් කරන්න එපා බං. පරණ අතීතය තමයි මචං උඹයි මේ ගෙන්න ගන්න දන්නේ. හරි. දැන් උඹ මට කියපන් මම මොකද කරන්න ඕනේ කියලා. උඹ පාඩුවේ ඉඳපන් බං. පාඩුවේ ඉඳපන්. පාඩුවේ. ඔව්. දැන් උඹ ඒතර පූජාගේ ප්‍රශ්නේ දිත් උඹ එහෙම දින්නේ. පාඩුවේ දින්නේ. ඔව් ඔව්. පූජා කියන්නේත් මේ අමුතු ග්‍රහලෝකෙන් ආපු කෙල්ලෙක් නෙමෙයි නේ බං. උඹ පාඩුවේ ඉඳපන්. වඩ පිට බැලුවේ බන්ටි ඉන්නවද කියලාද මං හිතුවේ යාතේ කියලා බන්ටිද වැඩමුතු එයානතු යාලගේ පිස්සකේ වැඩ වෙන්නේම නැද්ද එහෙම නෙවෙයි මුතු විජේරත්න අංකල් හැමදේම බාර දීලා තින්නේ බන්ටිටනේ ඒවත් බලන්න එපැයි මේකත් ඇත්තනේ ඉතින් සරේ මං ආවේ වා හම්බෙන්න ඇයියේ මං ආවේ අය කියලා මං දැනව දන්නවා ඔයා ඔය හන්න හදන්නේ මේකලා ගැන නේද? ඔව්. මොනවද වමගෙන් අහන්න ආවේ? අපි දෙන්නා අතර වෙච්ච කතා බහ අපි වගේම ඔයත් දන්නවා කියලා මං හිතනවා. අනේ තරහ වෙන්න එපා සුරේන්. ওই දෙයට මට හරියට උත්තරයක් දෙන්න නෑ. ඇයි? ඔයාලා තනියම කතා කරපු දේවල් මන් දන්නේ නෑනේ. එතකොට මේකලා මුකුත්ම කියලා නැද්ද? ලොකු දෙයක් නෑ ඉතින් අපිනේ වාගේ නම කියලා යාළට විහිළු කරේ ඒ කියන්නේ මේකලයි මාය අතර වෙච්ච කතා බහ දන්නේ අපි දෙන්නා විතරයි ඔව් ඒක ඇත්ත එතකොට අපි දෙන්නා අතර එෆෑ එකක් තිබුණත් අපි දෙන්නා රැන්නේ මේ ලෝකේ කවුරුවත් එක දන්නේ නෑ ඔයාලා දෙන්න කිව්ව නැත්තයි ඉතින් අපි දන්නේ නෑ නිසුරේන් අපි නිකන් ගෙස් කරා විතරයි
මංහෙනම් අදවාට කියන්නම් මුතු. මගේ ජීවිතේ මම මුලින්ම ආදරය කරපු ගෑල්ලම තමයි මේ කළා. ඒක එයා දන්නේ නැයි කියලා දුව හිතන්නේ. අනේ මට ওই දෙයට දෙන්න උත්තර නැහැ. ඒක එයා දන්නවා මුතු. ඒක එයා දන්නවා. එයා දැනගෙන ඉඳියා ඒක. මට තේරෙන්නේ මොනවද කියන්න ඕනි කියලා. ඔම යාවෙනුන් සින්දු ලිව්වා. ඒත් එයා මට නොකිය හැංගිලා ගියා. අනේ ඔය හිතන්නේ පාසුරෙන්. නොවිතක් ඕමද මුතු. මගේ ඔළුව පුපුරන්න වගේ. මං එයා කොහෙන් හරි හොයා ගන්නවා. අනේ කලබල වෙන්න එපා. මට එයාට මොකද උනේ කියලා දැනගන්න ඕනි මුතු. අන්න ඒ දෙයට මම එයාව හොයාගෙන යනවා. යනවා මුතු. තාත්තනිකන් අව්වයි වැස්සද ඇයි මෙහෙම කියන්නේ? නැමෙ හිනා වෙලා ඉන්නා මේ බුම්බගෙන ඉන්නවා. ඇත්තටම නලින්ද අපිට වෙන වැඩක් නැතුව මගේ මේ මොන දිහා බලන් ඉන්නේ? මට පේන දේ මං කිව්වා. පාපොලි කල්පනාව කීටි. හා? ආ නෙමෙයි මොකද්ද කියලා? එහෙම වුණාම අය කුණු බැනුම් ආන්න වෙන. උඹර මොකටද මගේ දේවල් අහනවනේ? හරි හරි එව්වා ඉතින් ටික වෙලාවයි. නලින්ද මං උඹෙන් දෙයක් අහනවා. මොකට ඇත්තම විස්තරය කියන්න ඕනේ. තාත්තා අහන තාලෙට බයත් දෙනවා. උඹට ළඟදී කපිලා එහෙම හම්බුණාද? ඒ තාත්තේ අහන දෙයට උත්තර දීපන්. නෑ කපිලද මෙහෙ ආවා. ඒ තාත් ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. මං අදුද ගෙදර හිටියේ නෑනේ. අනේ ඒක තමයි මට තියෙන වැඩියෙන්ම සැකේ. ඒ කිව්වි දැන් උඹ එන්න කිව්වෙත් නෑ, මම එන්න කිව්වෙත් නෑ, ඒත් මිනිහා මෙහෙ ආවා. ඒකද ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑනේ. මොකද ප්‍රශ්නයක් නෙවෙන්නේ. මිනිහා මෙහෙ ඇවිල්ලා නිකන් කතා කරගෙන ඉඳලා යන්න ගියා. මට පේන්නේ කපිලට මොකක් හරි ප්‍රශ්නයක්. කපිලගේ සාමාන්‍ය ප්‍රශ්න දාගන්න නෑ නේද තාත්තේ? අය ප්‍රශ්න නොදා ගන්න ඕන කෙනෙක් ගෑණියගේ බැලුමට නද ඉතර ප්‍රශ්නයක්. තාත්තා හිතන්නේ මොකක් කියලා? මට මොකක් වුණත් කමන්නේ. හැබැයි මං කියපු දෙයට පිටින් වැඩ කරලා ඌ අනාගත්තොත් එහෙම මං ඌට මේ පැත්ත පළාතේ ඉන්න දෙන්නේ නැහැ. අනේ චරයි. නලින්ද. එද හෙට මොන වැඩේ තිබුණත් උඹ නාලියම විශ්ලේ හයන්න ඕනේ. මේ හදිසියම? ඔව්. ඒ වැල් ටික හරියට කියනවාද කියලා මට දැනගන්න ඕනේ. මල්ලිකා ඉන්නවනේ තාත්තේ. අහපුවම ඕන දේ දැනගන්න පුළුවන්. නලින්ද මං කියපු දේ කරපන්. හා. හා. මයන්. වැඩ
දැන් අර බන්ටිව බෙදා ගන්න බැරුව ඔයයි සමුගිනි බන්ටිට ගුව නේද කොල්ලෙක් කොල්ලෙක් කියලා ඈ මේ මගේ කොල්ලා කියලා දැන් බන්ටිත් කොල්ලා මමත් කොල්ලා මේක මාර වැඩ ෂුවර් එකට ඕක කණේ තියන්න ඇත්තේ බේබි නන්දනේ නියර ඒක නෙමෙයි විජේ මට හිතනවා බන්ටි මොකක් කරේ ලොකු කරදරයකින් ගැලවුණා කියලා ඔය කතාව ඉදින් ඔයා මෙහිටිගේ කී සැරයක් නම් කිව්වද අයියෝ හැම කියන්නේ වෛදන් ඔයාර බන්ටිට තියෙන වැඩි ආදරේ නිසා ඔයාට එහෙම දැනෙනවා ඇති හැබැයි ඉතින් කොහොම වුණත් අපි බන්ටි ආරක්ෂා කරගන්න ඕනේ වැඩි ආදරේ හින්දා නෙමෙයි විජේ මට අත උදේ මහා මොකද්ද අමුතු බයක් දැනුණා මං කී සැරයක් නම් බන්ටිට කෝල් කරාද ඔයා බන්ටිට විතරක් නෑ මටත් කීසරයක් කෝල් කරා බන්ටි ඔෆිස් එකේ ඉන්නවද ඔෆිස් එකේ ඉන්නවද කියලා නෑ විජේ අතෝදේ මට මහා පුදුම බයක් දැනුණා අනේ මට තේරෙන්නේ නෑ මං එක කොහොම ඔයාට විස්තර කරන්නද කියලා මට හිතෙන්නේ ඔයා බන්ටිව ගෙදරින් යවපු දවස් ඉඳලා තමයි ඔයාට විදිය දැනෙන්නේ මං හරි නේද අනේ නෑ විජේ මට මේක දැනුණ දෙයක් මට හිතෙන්නේ බන්ටි කාත්තික රණ්ඩු වෙනවා ඇති කියලා බන්ටි කායක රණ්ඩු වෙනද ඔය අසාගේ ඔෆිස් එකට වෙලා ඉන්නේ හරි දැන් මොකටද කරන්න ඕනි කියලා මට කියන්න ඕ නෑ මං හැම වෙලේම ඉන්නේ බයෙන් විජේ බන්ටි ගැන බය වෙන්න එපා කියලා මං ඔයාට කීසරයක් කියලා තියෙනවා බන්ටිට හැමතැනම හතුරු ඉන්නවා විජේ දැන් මේක වහ මේක තේරුම් ගන්න ඕනේ අපි ඌනාවට වැඩිය බන්ටිට නීති රීති දාන්න ගියොත් එහෙම යායකට කැමති වෙන්නේ නැහැ. මේ ඉතින් එහෙම කියලා කොහොමද විජේ? ඔයා මේක තේරුම් ගන්න. මම මිස්ටර් රංගජීව ළඟින්ම ආශ්‍රය කරපු ඉඳන් මම මේක දේ හොඳටම දන්නවා. මිස්ටර් රංගජීව උනත් කැමති නැහැ නීති රීති යටතේ වැඩ කරන්න. බන්ටිට තියෙන්නේ ඒ ජාන. හරි? ඒ නිසා බන්ටිත් කිසිම විදියකින් කැමති වෙන්නේ නැහැ අපි යාට නීති රීති දානවා. එකම බන්ටිට කෝපිස් ඉන්නද? ඔයාල පිස්සුද? බන්ටි කැමති වේද ඔයා යාගේ පස්සේ ඔෆිස් එකට එනවට? එනා ඉතින් ඔයා වැඩිපුර වැඩ දින හරි බන්ටි ඔෆිස් එකේ තියා ගන්නකෝ. මේ මන් දන්නේ නැව ආනන්. මට තේරෙන්නේ නැහැ නේ. වැඩි කතා ඕනේ මමයි යන්න එපා කියන්නේ අම්මා වැඩි කතා ඕනේ නෙමෙයි මුතුට නෙමෙයි මට දැනගන්න ඕනේ ඇයි මුතුට පන්සල් යන්න දෙන්නේ නැත්තේ කියලා තව ටිකකින් අර දරුවා එනවා අර දරුවා කිව්වේ අනේ මන්ද නයෝ ඔයා මොන සිහියෙන්ද ඉන්නේ අර නලින්ද ළමයා එනවා කියලා කෝල් කරේ ආ දැන් එයා එනකොට මම මගේ හැම වැඩම පැත්තකින් දාලා එයා එනකම් බලන් ඉන්න ඕන බලන්න නයෝ මෙයාගේ හැදියාව කතා කරන කැත බලන්නකෝ මගේ හැදියාව ගැන ආච්චිම වද වෙන්න ඕනේ මං වද වෙන්නේ නැත්තම් වෙන කවුද වද වෙන්නේ? ආච්චිම නලින්දෝ කරේ තියන් ඉන්නේ ඇයි කියලා මං දන්නවා. බලන්න නයෝමි. අපේ පරම්පරාවේ කිසිම ගෑන් ළමයි මේ වගේ කතා කරන වට ඇහිලා තියනවද? මගේ කර ළමයාව කරේ තියාගෙන ඉන්නවා කියලා මගේ මූණටම කිව්වා. අනේ අම්මේ, ওই රණ්ඩුව නවත්ත ගන්න. අර මල්ලිකාටත් ඇහෙනව ඇති. කමක් නැහැ. මුත් දැනගත්තා මේ. මුතු යන්න මුතු කාමරේට. මේක පුදුම රටක් නේ. ඕලේ යන්න කින වලට යන්න එන්න කින වලට එන්න මම රොබෝ කෙනෙක්ද? මුතු මන් නරක ගෑණී කියලා කියන්නේ පාන්තිමට මගේ තීරණේ තමයි මේ ගෙදර අන්තිම තීරණේ ආච්චා මෙහෙම තිතන් ඉන්නේ ඇයි මං හිතරේ වෙන්නේ නැද්ද වෙයි වෙයි යසා ගේට වෙයි ඇයි මොනව කරන්නද හිතාගෙන ඉන්නේ අනේ අම්මේ ඔය කතාව දැන් නවත්ත ගන්න අම්මා ආච්චා මම හිතන්නේ නැත්තේ බලවි එහෙනම් පැනලා යන්නවත් හිතාගෙන නැති
ඒවකෝ හිත මාත් එක්ක. ඔව් පැල්ලේ යනවා. ඇයි නඩු දාන්නද? බලන්න අයෝ විලි සංගයකට නැතුව මෙයා කතා කරන විදිය. අපේ කාස්ට් එකේ ගෑනු ළමයි කියලා කියන්නත් පුළුවන් නේ මෙයා. අනේ අම්මේ දැන් ඕක නවත්ත ගන්න අම්මේ. දැන් අර ළමයාත් එනවා ඇති. හා හා එන්න කියනකෝ එන්න කියනකෝ මං එයාවන් බලා ගන්න. Forever moisturizing body milk. Sabha tharuna penumak laba dei. මට මෙහෙමත් හිතෙනවා මොකක්ද මම මේ හැමදේම තාත්තිට කියනවා